ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද 6 ශ්‍රේණියට අදාළ ද්‍රව මිනුම් පාඩම ඉගෙන ගනිමු. මේ දක්වලා තියෙන ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා භාවිතා කරන දේවල් වල රූප සටහන් කිහිපයක්. පළවෙනි රූපයේ අඩංගු ද්‍රව ප්‍රමාණය මිලිලීටර් 250ක් විදිහට දක්වලා තියෙනවා. දෙවෙනි රූපයේ අඩංගු ද්‍රව ප්‍රමාණය මිලිලීටර් 200ක් විදිහට දක්වලා තියෙනවා. තුන්වෙනි රූපයේ ලීටර් 1ක් විදිහට දක්වලා තියෙනවා. එහෙමනම් ඔගලොන්ට පේනවා මේ ද්‍රව මිලිලීටර් සහ ලීටර් යන ඒකක දෙකෙන්ම සාමාන්‍ය ජීවිතයේදී අපි භාවිතා කරනවා කියලා. එහෙමනම් අපි බලමු මේ ද්‍රව මිනුම් අතර මොකද්ද තියෙන සම්බන්ධතාවය කියලා. එතකොට ඔගලොන්ට පේනවා මේ භාජනයේ එක් පැත්තක මිලිලීටර් වලින් සහ අනෙක් පැත්තේ ලීටර් වලින් තමයි දක්වලා තියෙන්නේ. එතකොට මිලිලීටර් සඳහා ml සිම්පල් අකුරු දෙක සහ ලීටර් සඳහා සිම්පල් l අකුර භාවිතා කරලා තියෙනවා. එහෙමනම් මිලිලීටර් 1000ක් සමානයි ලීටර් 1ක් කියන සම්බන්ධතාවය අපි මේ පාඩමේ ඉදිරියට ගණන් හදන්න භාවිතා කරනවා. ඊළඟට මේ තියෙන්නේ මිනුම් සරා. මිනුම් සරා කියලා කියන්නේ මේ විදිහට ද්‍රව මැනීමට විද්‍යාගාරයේදී භාවිතා කරන උපකරණයක්. එතකොට ඔයගලන්ට පේනවා මේ මිනුම් සරාවෙන් උපරිම මිලිලීටර් 100ක් මනින්න පුළුවන්. මේ මිනුම් සරාවෙන් මිලිලීටර් 50ක් මනින්න පුළුවන්. මේ මිනුම් සරාවෙන් මිලිලීටර් 25ක් දක්වා මනින්න පුළුවන්. එහෙමනම් අපි හිතමු අපිට ලීටර් 1ේ ද්‍රව ප්‍රමාණයක් මනින්න මිලිලීටර් 500ේ භාජනයක් දීලා තියෙනවා කියලා. එහෙමනම් මේ මිලිලීටර් 500ේ භාජනයෙන් කී වරක් මේ ලීටර් 1ක් මනින්න භාවිතා කරන්න ඕනද කියලා අපි කොහොමද ගණනය කරන්න කියලා බලමු. මම කලින් කිව්වා මිලිලීටර් 1000ක් කියලා කියන්නේ ලීටර් 1ක් කියලා. එහෙනම් මිලිලීටර් 500ේවත් දෙකක් මිලිලීටර් 1000කට තියෙනවා. ඒ නිසා මිලිලීටර් 500ේ භාජනයේ දෙවරක් භාවිතා කරන්න ඕනි ලීටර් 1ක් මනගන්න නම්. ඒ වගේම ලීටර් 1ක් මනින්න මිලිලීටර් 250ේ භාජනයක් දීලා තියෙනවා නම් ඔගොල්ලෝ දන්නවා 250ේවා 4ක් තමයි මිලිලීටර් 1000ක් කියලා කියන්නේ. එහෙමනම් මිලිලීටර් 250ේ භාජනයේ 4 වරක් භාවිතා කරන්න ඕන ලීටර් 1ක් මනින්න. එහෙමනම් මිලිලීටර් 500ක් මනගන්න මිලිලීටර් 100ේ භාජනයක් දීලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා 100ේවා 5ක් තමයි 500. එහෙමනම් 5 වරක් ඒ භාජනයෙන් අපි මනගන්න ඕනේ. ඊළඟට මිලිලීටර් 500ක් මනින්න මිලිලීටර් 50ේ භාජනයක් දීලා තියෙනවා නම් 50ේවා 10ක් තමයි 500 කියලා කියන්නේ. එහෙමනම් මිලිලීටර් 50 භාජනයෙන් 10 වරක් මනගන්න ඕනි මිලිලීටර් 500ක් ලබා ගන්න. ඊළඟට ලීටර් 5කට තියෙන මිලිලීටර් 500ව ගණන. අපි මෙතනදී කතා කරා මිලිලීටර් 500ව දෙකක් තමයි ලීටර් 1 කියලා කියන්නේ. දැන් ලීටර් 5ක් කියන්නේ ඒ වගේ 5 ගුණයක්. එහෙමනම් මෙතනදී 2 වගේ 5 ගුණයක් අවශ්‍ය වෙනවා. වාර ගණනට ඒ කියන්නේ 5 වරක් 2 10 විදිහට පිළිතුර ලැබෙනවා. ඊළඟට ලීටර් 3කට ඇති මිලිලීටර් 500ව ගණන. එතනත් කලින් විදිහටමයි හදන්නේ. ලීටර් 1කට තියෙන 500ව 2යි. එහෙමනම් ලීටර් 3කට නැවත මේ දෙක තුනෙන් ගුණ කරන්න ඕනි 6 වරක් මනගන්න ඕනි. එහෙමනම් ද්‍රව මිනුම් දෙකක් අතර මේ විදිහ සම්බන්ධතාවයකුත් අපිට මේ ප්‍රධාන සම්බන්ධතාවය ඇසුරෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලීටර් වලින් දක්වලා තියෙන ද්‍රව ප්‍රමාණය කොහොමද මිලිලීටර් වලින් දක්වන්නේ කියලා. සම්බන්ධතාවය අපි මෙතන ලියාගෙන පළවෙනි උදාහරණය බලමු. ලීටර් 11 මිලිලීටර් වලින්. දැන් ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1000ක් නම් ලීටර් 11ක් කියලා කියන්නේ 11 1000ෙන් ගුණ කරන්න ඕනි. එහෙමනම් 11.3ක් විදිහට පිළිතුර ලැබෙනවා. ඒ කියන්නේ 11000යි මිලිලීටර් කියන එකක යොදන්න ඕනි. ඊළඟ උදාහරණය ලීටර් 19 මිලිලීටර් 400 මිලිලීටර් වලින්. දැන් මෙතන ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම දීලා තියෙන නිසා ඉස්සෙල්ලාම අපි ලීටර් වලින් තියෙන කොටස මිලිලීටර් වලට හරවලා ඉමු. එහෙමනම් ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් 1000යි. එහෙමනම් ලීටර් 19ක් කියලා කියන්නේ 19 1000ෙන් ගුණ කරාම ලැබෙන පිළිතුර ලැබෙනවා 19.3යි. එහෙම නැත්නම් 19000යි මිලිලීටර්. ඊළඟට මේ මිලිලීටර් 400 අපිට එකතු කරන්න පුළුවන්.
මේ බිඳු දෙක එකතු කරාම බිඳුවයි, මේ බිඳු දෙක එකතු කරාම බිඳුවයි, 4.9.1,19,400 මිලිලීටර් විදියට පිළිතුර ලැබෙනවා. ඊළඟට ලීටර් 13 මිලිලීටර් 2 මිලිලීටර් වලින් දක්වන්න. නැවතත් ලීටර් 13 මිලිලීටර් කරන්න නම් අපි 13 ගුණ කරන්න ඕනි 1000. එතකොට පිළිතුර ලැබෙනවා 13000ක් විදියට මිලිලීටර් වලින්. ඊළඟට මේ ලීටර් දෙක අපි එකතු කරන්න ඕනි මේ 13000ේ අවසානයේට. මෙතන එකතු කිරීම ඉතා පහසුයි. 13000ට දෙකක් එකතු කරාම 13002 විදිහට ලැබෙනවා මිලිලීටර් වලින්. ඊළඟට අපි බලමු මිලිලීටර් වලින් දක්වලා තියෙන ද්‍රව ප්‍රමාණයක් කොහොමද ලීටර් වලින් දක්වන්නේ කියලා. මේ සඳහා අපි මුලින්ම සම්බන්ධතාවය ලියාගනිමු. පළවෙනි උදාහරණය මිලිලීටර් 12000 ලීටර් වලින් දක්වන්න. මෙතනදී කලින් කරපු දේ විරුද්ධ දේ තමයි අපි කරන්න ඕන. අපි මිලිලීටර් 1000ක් ලීටර් කරන්න නම් 1000ෙන් බෙදන්න ඕනේ. දීර්ඝ බෙදීමේ විදිහට 12000 1000ෙන් බෙදන්න පුළුවන්. අවසාන බිංදු තුනට මේ බිංදු තුන සුළු කරලා 1ට 1.1යි, 1කට 1.1යි, 1කින් 1ක් බිංදුවයි, 2ට 1.2යි, 1කට 2.2යි, 2කින් 2ක් බිංදුවයි පිළිතුර ලැබෙනවා 12 විදිහට. එහෙම නැත්නම් මේ 12000 බෙදීම මේ විදිහට ලියලා 1000ෙන් බෙදන්නත් පුළුවන්. එතකොට මේ අවසානයේ තියෙන එක් එක් බිඳුවට මේ විදිහට සුළු වෙලා 12කින් බෙදුවම 12 විදිහට පිළිතුර ලැබෙනවා. මේ ඕන විදිහකට අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මිලිලීටර් 1000ක් කියන්නේ 1 ලීටරයක් නම් මිලිලීටර් 12000ක් කියලා කියන්නේ ලීටර් 12යි. මේ විදිහට සම්බන්ධතාවය මත අපිට පිළිතුරු ලබා ගන්නත් පුළුවන්. ඊළඟට මිලිලීටර් 5069 ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම දක්වන්න. දැන් මෙතනදී 1000 ගුණාකාරය අපි වෙන් කර ගන්නවා. ඒකට හේතුව තමයි ලීටර් වලින් අපි වෙනම දක්වන්න ඕන නිසා. එහෙමනම් මෙතන තියෙන 1000 ගුණාකාරය තමයි 5000. ඉතුරු වෙනවා 69ක්. දැන් මිලිලීටර් 5000 ලීටර් කරන්න පුළුවන් මේ ක්‍රම තුනෙන් ඕන එකක් භාවිතා කරලා. මිලිලීටර් 1000ක් කියලා කියන්නේ ලීටර් 1ක් නම් මිලිලීටර් 5000ක් කියලා කියන්නේ ලීටර් 5යි. ඒ 5ට මේ 69 තමයි එකතු වෙලා හැදිලා තියෙන්නේ. එහෙමනම් අවසාන පිළිතුරේ ලැබෙන්නේ ලීටර් 5යි මිලිලීටර් 69 විදියට. ඊළඟට අපි බලමු ද්‍රව ප්‍රමාණ දෙකක් කොහොමද එකතු කරන්නේ කියලා. මෙතනදී මිලිලීටර් වලින් පමණක් දීලා තියෙනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය විදිහටම එකතු කරන්න පුළුවන්. මේ විදිහට ලියාගෙන එතකොට පිළිතුර ලැබෙනවා 8.2 10 බිඳුව දැම්මම ඉතුරු 1යි, 6.4 10 11 1 දැම්මම ඉතුරු 1යි, 6.5 11 1 12 පිළිතුර 1210 කියලා ලැබෙනවා මිලිලීටර් වලින්. ඊළඟට ලීටර් 5යි මිලිලීටර් 625ට එකතු කරන්න කියලා තියෙනවා ලීටර් 8යි මිලිලීටර් 483. මෙතනදී මේ ගාන ක්‍රම දෙකකට හදන විදිහ මම කියලා දෙනවා. පළවෙනි ක්‍රමේ තමයි මේ දීලා තියෙන ද්‍රව ප්‍රමාණ දෙකම මිලිලීටර් බවට පත් කරලා ඊට පස්සේ එකතු කරලා ඒන පිළිතුර නැවත ලීටර් සහ මිලිලීටර් යන ඒකක දෙකම භාවිතා කරලා ලියන ක්‍රමය. ඒ සඳහා අපි මුලින්ම ලීටර් 5යි මිලිලීටර් 625 මිලිලීටර් බවට පත් කරගමු. එමනම් සම්බන්ධතාවය අනුව ලීටර් 5ක් කියලා කියන්නේ මිලිලීටර් 5000යි. ඒ 5000ට මේ 625 එකතු කරාම පිළිතුර ලැබෙනවා මිලිලීටර් 5625 විදිහට. ඊළඟට ලීටර් 8යි මිලිලීටර් 483 මිලිලීටර් බවට පත් කරගමු. මෙතනදී ලීටර් 8ක් කියලා කියන්නේ මිලිලීටර් 8000යි. ඒ 8000ට 483 එකතු වුණාම 8483ක් විදිහට ලැබෙනවා මිලිලීටර් වලින්. දැන් අපි මේ ද්‍රව ප්‍රමාණ දෙක එකතු කරමු. 5.3 8 8.2 10 බිඳුව දැම්මා ඉතුරු 1යි, 6.4 10 11 1 දැම්මා ඉතුරු 1යි, 8.5 13 1 14 මිලිලීටර් 14108 විදිහට පිළිතුර ලැබෙනවා. දැන් අපිට මේ ද්‍රව ප්‍රමාණ දෙක දීලා තිබ්බේ ලීටර් සහ මිලිලීටර් යන ඒකක දෙකෙන්ම නිසා අපි මේ ලැබිච්ච පිළිතුරත්
ලීටර් සහ මිල්ලිටර් යන එකක දෙක භාවිතා කළ ලියමු. එතකොට 14108 10 ගුණාකාරයේ විදිහට 14000 වෙන් කරගත්තම ඉතුරු වෙනවා 108ක්. එහෙමනම් මේ 14000 අපිට ලීටර් වලින් ලියන්න පුළුවන් 14 විදිහට. එහෙමනම් පිළිතුර ලැබෙනවා ලීටර් 14යි මිල්ලිලීටර් 108 විදිහට. දැන් මේ උදාහරණයෙම අපි මේ දීලා තියෙන ලීටර් සහ මිල්ලිලීටර් යන ඒකක විදිහටම ලියාගෙන එකතු කරන්නේ කොහොමද කියලා බලමු. එහෙමනම් මේ විදිහට අපි මුලින්ම ලියා ගන්නවා. දැන් මිල්ලිලීටර් පැත්ත දිහා බැලුවොත් 625 ආසන්නම 100 ගුණාකාරයට වැටෙවුවම ලැබෙන්නේ 600. 483 ආසන්න 100 ගුණාකාරයට වැටෙවුවම ලැබෙන්නේ 500. 600 එකතු කිරීම 500 කියලා කියන්නේ 999ට වඩා වැඩි අගයක්. එතකොට අපි මේ මිල්ලිලීටර් වලින් දක්වලා තියෙන ද්‍රව ප්‍රමාණ දෙක එකතු කරලා ඒ ලැබෙන පිළිතුර ලීටර් සහ මිල්ලිලීටර් යන දෙකම භාවිතා කරලා ලියලා ඒ ලීටර් ප්‍රමාණය මේ පැත්තේ ලීටර් වලට එකතු කරන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා මුලින්ම අපි මේ 625 සහ 483 වෙනම ලියාගෙන එකතු කරමු. එතකොට පිළිතුර ලැබෙනවා 5 3 8යි 8 2 10 බිඳුව දැම්ම ඉතුරු 1යි 6 4 10 1 11යි 1108 විදියට. දැන් මේ 1108 අපිට ලීටර් සහ මිල්ලිලීටර් යන එකක දෙකම භාවිතා කරලා කලින් ලිව්ව වගේම ලියන්න පුළුවන්. 10 ගුණාකාරයේ වෙන් කරලා ඉතිරි 108 වෙන් කරලා මේ 1000 ලීටර් එකක් විදිහට සහ 108 මිලිලීටර් විදිහට. දැන් මේ ලැබිච්ච මිලිලීටර් 108 අපි කෙලින්ම මේ මිලිලීටර් පැත්තේ ලියනවා. ඊළඟට මේ ලීටර් 1 මේ පැත්තට අපි ගෙනියන්න ඕනේ. දැන් 5 1 6යි 8 6 14 විදිහට පිළිතුර ලැබෙනවා. එතකොට මෙතනදි මතක තියාගන්න ඕන කරුණ තමයි මිලිලීටර් පැත්තේ 999ට වඩා වැඩි අගයක් ලැබෙන බව පේනවා නම් අපි මේ මිලිලීටර් වෙනම එකතු කරලා ඒ ලැබෙන පිළිතුරේ තියෙන ලීටර් ප්‍රමාණය ලීටර් පැත්තට ගෙනියලා එකතු කරන්න ඕන කියන එක. හොඳයි, ඊළඟට අපි බලමු කිසියම් ද්‍රව ප්‍රමාණයකින් තවත් ද්‍රව ප්‍රමාණයක් කොහොමද අඩු කරන්නේ කියලා. ඔගලන්ට දීලා තියෙනවා කියලා හිතන්න ලීටර් 2යි මිලිලීටර් 262 න් මිලිලීටර් 895ක් අඩු කරන්න. මෙතනදී අපිට පහසුයි මේ ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම තියෙන ද්‍රව ප්‍රමාණය මිලිලීටර් බවට පත් කරලා ඒ ද්‍රව ප්‍රමාණයෙන් 895ක් අඩු කරන්න. එහෙමනම් ලීටර් 2යි මිලිලීටර් 262 මිලිලීටර් බවට පත් කරොත් ලීටර් 2ක් කියන එක අපිට ලියන්න පුළුවන් මිලිලීටර් 2000 විදිහට. ඒ 2000ට මේ 262 එකතු කරාම ලැබෙනවා 2262. ඒ 2262 න් 895ක් අපි අඩු කරනවා. අපි බලමු පිළිතුර 2න් 5ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. එතකොට 12න් 5ක් 7යි. දැන් මෙතනින් එකක් එහා පැත්තට ගත්ත නිසා ඉතුරු 5 5න් 9ක් අඩු කරන්න බෑ. නැවත මේ පැත්තෙන් එකක් මේ පැත්තට ගන්නවා. එහෙමනම් 15න් 9ක් පිළිතුර ලැබෙනවා 6 විදිහට. දැන් මෙතන තියෙන්නේ 1. 1න් 8ක් බෑ. මේ පැත්තෙන් අපි එකක් ගත්තාම 11න් 8ක් 3යි. මෙතන ඉතුරු 1යි. ඒක මේ විදිහට ලැබෙනවා. එහෙමනම් 1367 විදිහට පිළිතුර ලැබෙනවා. ඔගලන්ට ගානේ අහලා තියෙන ඒකක වලින් අවසාන පිළිතුර ලියන්න පුළුවන්. මෙතනදී මම ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම ලියන්නේ මේ මිලිලීටර් ප්‍රමාණය ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම ලියන්න පුළුවන් නිසා. එහෙමනම් 1367 අපිට 1000 ගුණාකාරයේ 1000 සහ 367 විදිහට වෙන් කරන්න පුළුවන්. එහෙමනම් මේ මිලිලීටර් 1000 වෙනුවට අපිට ලියන්න පුළුවන් ලීටර් 1. එහෙමනම් පිළිතුර ලැබෙනවා ලීටර් 1යි මිලිලීටර් 367 විදිහට. ඊළඟ උදාහරණය. ලීටර් 12යි මිලිලීටර් 625 න් අඩු කරන්න ලීටර් 8යි මිලිලීටර් 954. මෙතනදිත් අපි මුලින්ම මිලිලීටර් බවට මේ ද්‍රව ප්‍රමාණ දෙකම පත් කරගෙන අඩු කරලා නැවත ලීටර් සහ මිලිලීටර් වලින් ලියමු පළවෙනි ක්‍රමයේ විදිහට. එතකොට ලීටර් 12ක් කියලා කියන්නේ මිලිලීටර් 12000යි.
ඒ දොළොස් දාහට හයිසේ විසිපහය එකතුනාම දොළොස් දාස් හයසේ විසිපහයි. ඊළඟට ලීටර් අටයි මිල්ලීටර් නවසී පනස් හතරේ ලීටර් අට අපිට මිල්ලිටර් වලින් ලියන්න පුළුවන් අටදාහ විදිහට. එමනම් අටදාහට නවසී පනස් හතර එකතුනාම අටදාස් නවසය පනස් හතරයි. දැන් අපි මේ ද්‍රව ප්‍රමාණ දෙක අඩු කරමු. එතකොට පහෙන් හතරක් එකයි, දෙකෙන් පහක් බෑ, දොළහෙන් පහක් හතයි. මෙතන තියෙන්නේ පහ, පහෙන් නවයක් බෑ, පහළවෙන් නවයක් හයයි. මෙතන තියෙන්නේ එක, එකෙන් අටක් බෑ, එකොළහෙන් අටක් තුනයි. තුන්දා හයසය හැත්ත එකක් විදිර ලැබෙනවා පිළිතුර මිල්ලීටර් වලින්. දැන් මෙතනදී මේ දෙකම දීලා තියෙන්නේ ලීටර් සහ මිල්ලීටර් වලින් නිසා අවසාන පිළිතුරත් අපි ලීටර් සහ මිලීටර් යන දෙකම භාවිතා කරලා ලියමු. මේ අවසාන පිළිතුරේ 1000 ගුණාකාරය කියන්නේ 3000. ඉතුරු වෙනවා 671ක්. දැන් මේ 3000 මිලීටර් තුන විදිහට සහ ඉතුරු වෙන 671 මිලීටර් වලින් ලියන්න පුළුවන්. ඊළඟට ඊළඟ ක්‍රමයේ විදිහට මේ තියෙන විදිහටම අඩු කරමු. එතකොට මෙතනදි බලන්න මිලීටර් පැත්තේ අඩු අගයකින් වැඩි අගයක් අඩු කරන්න තියෙන්නේ සමස්තය දිහා බැලුවොත්. ඒ නිසා අපි මේ මිල්ලීටර් ප්‍රමාණය වෙනම ලියා ගන්න ඕනි. ඒ ලියා ගන්නකොට මේ ලීටර් පැත්තෙන් එකක් අපි මේ පැත්තට අරගෙන තමයි ලියා ගන්න ඕනි. එහෙමනම් මේ ලීටර් පැත්තෙන් එකක් මිල්ලීටර් පැත්තට ගත්තම මිල්ලීටර් 1000ක් විදියට තමයි මේ පැත්තට යන්නේ. ඒ 1000 එකතු වෙනවා මේ මුල් 625ට. එතකොට 1625 විදිහට ලැබෙනවා. එහෙමනම් 1625න් මිලිලීටර් 954ක් තමයි අපි අඩු කරන්න ඕනේ. එතකොට මේ එහා පැත්තට එකක් ගත්තා කියන එක ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. දැන් අපි අඩු කරමු. 5න් 4ක් 1යි, 2න් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගත්තම 12න් 5ක් 7යි. මෙතන තියෙන 5, 15න් 9ක් 6යි. පිළිතුර ලැබෙනවා 671 විදිහට. මේ 671 අපි මෙතනින් ලියනවා. දැන් මේ පැත්තට එකක් ගත්ත නිසා මෙතන තියෙන 11, 11න් 8ක් අඩු කරාම ලැබෙනවා පිළිතුර 3 විදිහට. ඊළඟට අපි බලමු ද්‍රව ප්‍රමාණය නිමාණය කරන්නේ කොහොමද කියලා. නිමාණය කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දල අගයක් කොහොමද ගන්න කියලා. අපි මේ රූප තුනෙන් පැහැදිලි කරගමු. මේ A රූපේ තියෙන්නේ හිස් භාජනයක්, B රූපේ තියෙන්නේ අඩක් පිරුණු භාජනයක්, C රූපේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වගේ පිරුණු භාජනයක්. දැන් අපි හිතමු මේ B භාජනයේ තියෙන ජල ප්‍රමාණය මිලිලීටර් 250ක් කියලා. එහෙමනම් අපෙන් අහලා තියෙන්නේ මේ C භාජනයේ කොච්චර ද්‍රව ප්‍රමාණයක් තියෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් ඇහි මෙම්මට අපි බැලුවාම පේනවා B භාජනය වගේ දෙගුණයක් C භාජනයේ පිරීලා තියෙනවා. එහෙමනම් C භාජනයේ තියෙන ජල ප්‍රමාණය අපිට නිමාණය කරන්න පුළුවන් 250 වගේ දෙගුණයක්. ඒ කියන්නේ මිලිලීටර් 500 විදිහට. දැන් අපි මේ පාඩමේ ඉගෙන ගත්ත දේවල් ටික නැවත මතක් වෙන්න උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු. පළවෙනි උදාහරණය දීලා තියෙන්නේ ලීටර් 6යි මිලිලීටර් 89ය මිලිලීටර් වලින් දක්වන්න. එහෙමනම් මේ ලීටර් 6 මුලින්ම මිලිලීටර් කරන්න පුළුවන් අපිට. සම්බන්ධතාවයේ 1000 ලීටර් 6ක් කියලා කියන්නේ මිලිලීටර් 6000යි. ඒ 6000ට මේ 89 එකතු කරාම 6089 විදිහට අවසාන පිළිතුර ලැබෙනවා. මෙතන එකතු කරන්න පහසු නිසා මම එකතු කරලා පෙන්නන්නේ නැහැ. දෙවැනි උදාහරණේ මිලිලීටර් 9002 ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම දක්වන්න කියලා තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම මේ මිලිලීටර් 9002 1000 ගුණාකාරවලට සහ ඉතුරු ප්‍රමාණය මිලිලීටර් වලින් ලියාගමු. එතකොට 1000 ගුණාකාර වලින් ලිව්වම 9000 එකතු කිරීම දෙක තමයි 9002 ලැබෙන්නේ. මිලිලීටර් 9000 කියලා කියන්නේ ලීටර් 9යි, ඉතුරු වෙනවා මිලිලීටර් 2ක්. එහෙමනම් පිළිතුර ලැබෙනවා ලීටර් 9යි මිලිලීටර් 2 විදිහට. තුන්වෙනි උදාහරණය සිසිල් බීම විකුණන පුද්ගලයෙක් දවස ආරම්භයේ ලීටර් 7යි මිලිලීටර් 573ක බීම ප්‍රමාණයක් සෑදූ අතර දහවල් වන විට එම ප්‍රමාණය අවසන් වීම නිසා නැවත ලීටර් 11යි මිලිලීටර් 811ක බීම ප්‍රමාණයක් සාදන ලදී ඔහු විසින් සකස් කරන ලද මුළු බීම ප්‍රමාණය. එහෙමනම් මේ අහලා තියෙන්නේ එකතුව.
ඔගලොන්ට කැමතිනං වගන්ති ලීල එකතු කරන්නත් පුළුවන්. එතකොට දවස ආරම්භයේදී සෑදූ බීම් ප්‍රමාණය, දහවල් සෑදූ බීම් ප්‍රමාණය, මුළු බීම් ප්‍රමාණය කියලා වාක්‍ය තුන ලියන්න පුළුවන්. එහෙම නැත්නම් එකතු කරලා අවසානයේ පිළිතුර ලබා ගන්නත් පුළුවන් සාමාන්‍ය විදිහටම. එහෙමනම් මෙතනදී පළවෙනි ක්‍රමයේ තමයි මේ ද්‍රව ප්‍රමාණ දෙකම මිලිලීටර් බවට පත් කළා පිළිතුර ලබා ගන්න ක්‍රමය. එහෙමනම් ලීටර් 7ක් කියලා කියන්නේ මිලිලීටර් 7000යි, 7000 එකතු කිරීම 573 කියන්නේ 7573ක් වෙනවා මිලිලීටර් වලින්. ඊළඟට ලීටර් 11යි, මිලිලීටර් 811, ලීටර් 11ක් කියලා කියන්නේ මිලිලීටර් 11000යි, 11000ට 811ක් එකතු කරාම 11811 විදිහට පිළිතුර ලැබෙනවා. අපිට එකතු කරන්න පුළුවන් 3, 4, 8, 8, 5, 13, 3, 2, 1, 7, 8, 1, 9, 1, 19,384. දැන් මේ අවසාන පිළිතුර අපි ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම ලියන්න ඕනි. අපිට 19,384 ලියන්න පුළුවන් 1000 ගුණාකාරයේ විදිහට 19,000 සහ ඉතුරු 384. එවනම් 19,000 කියලා කියන්නේ ලීටර් 19යි, මිලිලීටර් 384 වෙනම ලියන්න පුළුවන්. දෙවනි ක්‍රමය තමයි මේ දීලා තියෙන විදිහටම එකතු කරන එක. එහෙමනම් මෙතනදීත් මිලිලීටර් පැත්ත දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා 999ට වැඩි අගයක් ලැබෙන්නේ. ඒ නිසා අපි මේ මිලිලීටර් වෙනම ලියාගෙන එකතු කරන්න ඕනි. එහෙමනම් පිළිතුර ලැබෙනවා 3, 1, 4, 7, 8, 8, 5, 13. දැන් 1,384 අපිට ලියන්න පුළුවන් 1000 ගුණාකාරයේ විදිහට 1000 සහ 384 වෙන වෙනම. 1000 කියලා කියන්නේ ලීටර් 1යි. ඒ කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 384 විදිහට මෙතනදී පිළිතුර ලැබෙනවා. දැන් මේ ලීටර් 1 අපි එහා පැත්තට ගෙනියන්න ඕනි. මේ 384 මෙතන ඒ විදිහටම ලියන්න ඕනි. දැන් මේ පැත්ත එකතු කරොත් 7, 1, 8, 8, 1, 9යි. මේ පැත්ත 1, 19යි. එහෙමනම් පිළිතුර ලැබෙනවා ලීටර් 19යි, මිලිලීටර් 384 විදිහට. හතරවෙනි උදාහරණය. උත්සවයක් සඳහා ලීටර් 5යි, මිලිලීටර් 250ක සුප්‍රමාණයක් සකස් කරන ලදී. ලීටර් 2යි, මිලිලීටර් 750ක් සංග්‍රහ කළ පසු ඉතිරි ප්‍රමාණය කොපමණද? මෙතනදී ඕනනම් අපිට වගන්ති ලියන්න පුළුවන් මුලින් සෑදූ සුප්‍රමාණය, සංග්‍රහ කළ සුප්‍රමාණය සහ ඉතිරි සුප්‍රමාණය විදිහට. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට අඩු කරලා ගන්න. පළවෙනි ක්‍රමය මිලිලීටර් බවට පත් කරන එක. එහෙමනම් ලීටර් 5යි කියලා කියන්නේ මිලිලීටර් 5000යි, 5000ට 250ක් එකතු කරාම 5250යි. ඊළඟට සංග්‍රහ කළ ප්‍රමාණය ලීටර් 2යි, මිලිලීටර් 750යි, ලීටර් 2 මිලිලීටර් වලින් 2000 විදිහට ලියන්න පුළුවන්. එවනම් 2000ට 750ක් එකතු කරාම 2750යි. දැන් මේ ද්‍රව ප්‍රමාණ දෙක අපිට අඩු කරන්න පුළුවන්. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, 5න් 5ක් බිංදුවයි, 2න් 7ක් බෑ, 12න් 7ක් 5යි, මෙතන 4, 4න් 2ක් 2යි, 2500ක් විදිහට ලැබෙනවා පිළිතුර. දැන් මේ 2500 අපි ලීටර් සහ මිලිලීටර් යන දෙකෙන්ම ලියන්න ඕනේ. එතකොට 1000 ගුණාකාර වලින් ලිව්වොත් 2000 එකතු කිරීම 500, මිලිලීටර් 2000ක් කියලා කියන්නේ ලීටර් 2යි, මිලිලීටර් 500 විදිහට අවසාන පිළිතුර ලැබෙනවා. එහෙම නැත්නම් දෙවැනි ක්‍රමයේ විදිහට අපි සාමාන්‍ය විදිහටම ලියාගෙන අඩු කරන්න පුළුවන්. එතකොට මිලිලීටර් පැත්තේ අඩු අගයකින් වැඩි අගයක් අඩු කරන්න තියෙන්නේ. ඒ නිසා අපි වෙනම් පැත්තක මිලිලීටර් අගය ගන්න ඕනි. මේ පැත්තෙන් එකක් ගත්තාම 1000යි, ඒ 1000ට 250 එකතු වුණාම 1250යි. ඒ 1250ෙන් 750ක් අඩු කරන්න ඕනි. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, 5න් 5ක් බිංදුවයි, 2න් 7ක් බෑ, 12න් 7ක් 5යි. එහෙමනම් මේ 500 මෙතනින් ලියවෙනවා. දැන් අපි ලීටර් පැත්තේ ඉඳන් මිලිලීටර් පැත්තට එකක් ගත්තා. එහෙමනම් මෙතන ලීටර් පැත්තේ ඉතුරු වෙන්නේ 4. 4න් 2ක් පිළිතුර ලැබෙනවා 2 විදිහට. එමනම් අවසානයේ ලීටර් 2යි, මිලිලීටර් 500 විදිහට පිළිතුර ලැබෙනවා. අවසාන උදාහරණය. කැස්ස වෙනුවෙන් ලබා දෙන පැණි වර්ගයක් පැය 8කට වරක් මිලිලීටර් 5 බැගින් ලබා ගත යුතු බව රෝගියෙකුට නිර්දේශ කර ඇත. බෝතලයේ ඇති පැණි ප්‍රමාණය මිලිලීටර් 90ක් නම් කොපමණ දින ගණනකට එම පැණි ප්‍රමාණය ප්‍රමාණවත්ද? දැන් අපි මේ ගාන පැහැදිලි වෙන්න කොටස් විදිහට ලියාගෙන
පිළිතුරු ලබා ගමු. වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන්නේ පැය 8කට වරක් මිලිලීටර් 5ක් බැගින් ගන්න කියලා. එහෙමනම් පැය 8කට වරක් රෝගියා විසින් මිලිලීටර් 5ක ප්‍රමාණයක් ලබා ගන්නවා. එහෙමනම් ඊළඟට අපි බලමු දවසකට තියෙන පැය ගාන කීයද කියලා. ඔගොල්ලෝ දන්නවා දවසකට තියෙන්නේ පැය 24ක්. එහෙමනම් දවසකට මේ රෝගියා පැය 8කට වරක් ගානේ කී වරක් බෙහෙත් බොනවද කියලා අපි බැලුවොත් අපිට ඒක හොයාගන්න පුළුවන්. 24 8ෙන් බෙදලා. එතකොට 8 වරක් 3 තමයි 24 වෙන්නේ. එහෙමනම් ඒ රෝගියා දවසකට 3 පාරක් මේ ඖෂධ ලබා ගන්නවා. එහෙමනම් එක වාරයකට මිලිලීටර් 5ක් බොනවා. ඒ වගේ 3 පාරක් දවසකට බොනවා. එහෙමනම් දවසකට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මේ මිලිලීටර් 5 3ෙන් ගුණ කරලා. එතකොට 5 වරක් 3 මිලිලීටර් 15යි. දවසකට මිලිලීටර් 15ක් නම් අපෙන් අහලා තියෙන මිලිලීටර් 90 කොච්චර දින ගණනකට ප්‍රමාණවත්ද කියලා. එහෙමනම් මිලිලීටර් 90ක් ප්‍රමාණවත් වෙන දින ගණන අපිට හොයන්න පුළුවන් 90 15ෙන් බෙදලා. අපි බෙදමු. එහෙමනම් 15වා දෙකක් කියන්නේ 30යි. 30වා තුනක් කියන්නේ 90යි. එහෙමනම් 15වා හයක් තියෙනවා 90ට. 6වරක් 5 30 බින්දුව දැම්ම ඉතුරු 3යි. 6වරක් 1 6යි 3යි 9යි 90ෙන් 90ක් බින්දුවයි. එහෙමනම් දින 6කට තමයි මේ මිලිලීටර් 90 ප්‍රමාණවත් වෙන්නේ. හොඳයි. 6 ශ්‍රේණියට අදාළ ද්‍රව මිනුම් පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.